මේ වෙද්දි AI ටෙක්නොලොජි එක ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් AI ටෙක්නොලොජි එක graphic designing වලට වගේම video editing වලටත් අනන්ත අප්‍රමාණව use වෙනවා. ඉතින් ප්‍රසිද්ධ video editing softwares වලට AI plugins අවිල්ල තියෙනවා. අද මම කතා කරන්නේ අන්න ඒ විදිහට AI ටෙක්නොලොජි එක use කරලා අපේ video high quality කරගන්න. අපි හිතමු අපි ළඟ ටිකක් low resolution video එකක් තියෙනවා කියලා ටිකක් blurry look එකකින් තියෙන. අපිට හැකියාව තියෙනවා මේ low resolution video එක high resolution video එකක් කරගන්න. ඉතින් මෙතනදී frame size එක විතරක් නෙමෙයි වෙනස් වෙන්නේ video එකේ picture quality එකත් සෑහෙන දුරකට improve කරගන්න පුළුවන්. ඒ වගේම අපි ආස කරන පරණ cartoons වගේ දේවල් තියෙනවා නම් මේවා high quality කරගන්න අපිට මේ tool එක use කරන්න පුළුවන්. මේ ටූල් එකේ නම තමයි HitPaw Video Enhancer. HitPaw Video Enhancer ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න කරන්න තියෙන්නේ description area එකේ links දාලා තිනෝ ඒව follow කරලා ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් page එකට යන්න. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ description area එකේ මම links note down කරලා තිනෝ ඒක හරහා ගිහිලා HitPaw Video Enhancer website එකට එන්න පුළුවන්. ඉතින් අපි මේක experiment කරලා try out කරලා බලන්න නම් අනිවාර්යයෙන්ම මේක download කරලා install කරගන්න එපයි. අපි බලමු කොහොමද මේක installation process එක යන්නේ කියලා. ඉතින් website එක ඔයාලට මෙන්න මේ විදිහට download option එක බලා ගන්න පුළුවන්. try it free කියන option එක press කරන්න. ඊට පස්සේ එන location එකෙන් ඔයාට මේ software එක save වෙන්න ඕන location එක තෝරගන්න. හරි ඊට පස්සේ මම මේ විදිහට download වෙච්ච location එක open කරගෙන මේ icon එක double click කරලා මම මේ software එක installation process එක කරගන්නවා. Installation process එකේ ලොකු දෙයක් නැහැ. සාමාන්‍ය software එකක් install කරගන්නවා වගේම ඔයාට මේ software එකත් install කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හරි installation process එකෙන් පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මෙතන start කියන button එක press කරලා software එක launch කරගන්නවා. ඉතින් ඔයාලට මේ software එක install කරාම normally desktop එකට icon එකක් එනවා. නැත්නම් ඔයාට start menu එකේ icon එකක් බලා ගන්න පුළුවන්. හරි first interface එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ section එකට තමයි අපිට මොකක් හරි video එකක් drag and drop කරන්න තියෙන්නේ. නැත්නම් මෙතන blue color button එක select කරලා ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ location එකක් තුලින් ෆයිල් බ්‍රවුස් කරලා දෙන්න. හරි ඊට පස්සේ software එකේ දකුණු අත පැත්තට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් software එක ගැන briefly explain එකක් කරලා තිනවා. මෙතනදී use වෙන algorithm සහ AI models මොනවද කියලා පුංචි details වගේක් තිනවා. ඊට අමතරව මෙන්න මේ section එකට ආවහම ඔයාලා ළඟ දැනට මේ software එක experiment කරන්න videos නැත්තම් මෙයාලා samples කිහිපයක් දීලා තිනවා. මම මේක sample එකක් click කරනවා. හරි video එක open වුණාට පස්සේ මම මේ window එක double click කරලා maximize කරගන්නවා ටිකක් clearly ඔයාලට පෙන්න. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා මේ දීලා තියෙන sample video එකිනුත් මෙන්න මෙතන තියෙන AI models ටික experiment කරලා බලන්න. ඉතින් මම මේ sample video එක close කරගන්නවා. මොකද මටම මේක දැනගන්න ඕන මේ AI models කොහොමද වැඩ කරන්නේ සහ මේ software එක ඇත්තටම අපිට ප්‍රයෝජනවත්ද කියලා. ඒක නිසා මම කරන්නේ මේ video එක remove කරගන්නවා. මෙන්න මේ පහත section එකට තමයි අපි add කරන videos add වෙන්නේ නැත්නම් list down වෙන්නේ. මේ තියෙන මම දැන් add කරපු video එක ඒක අවසානයේ වට පේනවා ඇති. මෙන්න මේ විදිහේ icon එකක් තියෙනවා. මේක select කළා මම video එක අයින් කරගන්නවා. හරි ඊට පස්සේ මම කරන්නේ demonstrate කරන්න මම videos කිහිපයක් තෝරගෙන තිනෝ ඒ folder එක මම මේ විදිහට open කරගන්නවා. මම use කරන්නේ මෙන්න මේ video එක මුලින්ම. ඒක ඔයාලට කරන්න තියෙන්නේ drag and drop කරන්න මේ interface එකට. බැරි වෙලාවට drag and drop කරද්දි මේ විදිහට drag and drop කරන්න බැරි reason එකක් ආවොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන blue color button එක select කරන්න choose file කියන එක. ඊට පස්සේ ඔයාගේ location එක open කරගන්න. හරි මෙන්න මේ video එක තමයි මම first video එක විදිහට use කරන්නේ. මම මේක double click කරනවා. දැන් ඔයාලට බැලූ බැලමටම පේනවා ඇති මේ video එක use කරන්න බැහැ මොනම වැඩකටවත්. ඒකට රීසන් එක තමයි මේ වීඩියෝ එකේ ගොඩක් නොයිස් ගතියක් තියෙනවා. ඒකට රීසන් එක තමයි ලයිටින් ඉෂුව එක. ඉතින් මට අවශ්‍යයි මේකේ නොයිස් ටිකක් නැති කරගෙන මේ වීඩියෝ එක යූස් කරන්න පුළුවන් තත්ත්වයට ගන්න. ඒක කරන්න කලින් මම මුලින්ම මේ ඉන්ටර්ෆේස් එක ගැන චුට්ටක් ඔයාලට එක්ස්ප්ලেইন කරලා ඉන්නම්. මෙන්න මේ සෙක්ෂන් එකේ අපිට බලා ගන්න පුළුවන් ප්‍රීවියු සෙක්ෂන් එක නැත්නම් මේක ප්‍රෝග්‍රෑම් මොනිටර් එක කියන්නත් පුළුවන්. ඊට අමතරව මෙන්න මේ පහත සෙක්ෂන් එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපි මේකට වීඩියෝ ඇඩ් කරාට පස්සේ ඒ වීඩියෝ ලිස්ට් ඩවුන් මෙන්න මෙන්න මේ section එකේ. ඒ වගේම තමයි ඕනම video එකක් අවසානයට ගිහිලා මෙන්න මේ icon එක select කරලා ඔයාලට videos ටික delete කිරීමේ හැකියාව තියෙනවා. software එකේ දකුණු අත පැත්තට ආවට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් AI model කියලා section එකක් තියෙනවා. මෙතන ප්‍රධාන වශයෙන්ම general denoise model එක තියෙනවා. මෙන්න මේ AI model එක තමයි මම මේ noise video එකට use කරන්නේ. මොකද මෙන්න මේ AI model එක ගොඩක් විශේෂ වෙන්නේ noise denoise කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් animation model එක ගොඩක් පරණ cartoon වගේ නැවත remaster කරන්න වගේ මේ animation model එක ගොඩක්ම වටිනවා. ඊට පස්සේ යම් කිසි portrait type එකේ videos අපිට තිබ්බොත් ඒවා clarity එක වැඩි කරන්න මේ face model එක අපිට ගොඩක් important වෙනවා. ඒ වගේම තමයි last AI model එක black and white සහ මොකක් හරි damage වෙච්ච පරණ videos තිබ්බොත් ඔයාලට හැකියාව තියෙනවා මේ colorize AI model එකෙන් ඒවා colorize කරන්න. ඉතින් මම මේ හැම AI model එකක්ම examples අරගෙන පෙන්නනවා. අපි මුලින්ම මෙතන general denoise model එක
use කරමු. මම ඒක select කරනවා. Select කරාට පස්සේ අපිට පුළුවන් අපේ video එකේ quality එක decide කරන්න. මෙන්න මෙතන export setting කියන section එකෙන් මෙතන resolution drop down එක select කළා ඔයාලට හැකියාව තියෙනවා. මෙතන 4K resolution එකද නැත්නම් 1080p ද මේ ඕන එකක් තෝරගන්න. මම මෙතන 4K resolution එක තෝරනවා. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මෙතන format කියන section එකේ MP4 MOV තියෙනවා. මම මෙතන MP4 කියන format එක තෝරනවා. ඒ වගේම ඔයාලට මතක ඇති මම කලින් කිව්වා මෙන්න මේ section එකේ අපි add කරන videos list down වෙනවා කියලා. ඉතින් මේ video ඉස්සරහන් ඔයාට video details බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතන resolution කියන section එකේ ඔයාගේ video එකේ original resolution එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන අපි upscale කරන resolution එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මගේ original video resolution එකත් 4K resolution එකේ තියෙන්නේ. මම low resolution එකක් දැම්මහම ඔයාලට mention කරලා පෙන්නන්න low resolution එක සහ upscale resolution එකේ different එක මොකක්ද කියලා. ඒ වගේම මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අපි select කරලා තියෙන නැත්නම් මේ video එකට add කරලා තියෙන AI model එක මොකක්ද කියලා. හරි දැන් අපි Denoise AI model එක add කරලානේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ section එකේ මේ video එක play කරලා බලන්න පුළුවන්. Play කරලා බලලා ඔයා යම්කිසි frame එකක් තෝරගන්න preview එකක් බලන්න. මේ විදිහට play bar එක කැමති තැනකින් නවත්තලා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන preview effect කියන button එක press කරන්න. ඊට පස්සේ මේ විදිහට preview එකක් generate වෙනවා බලා ගන්න පුළුවන්. Normally 2 seconds වගේ preview එකක් තමයි මෙතනදී ඔයාලට generate කරලා දෙන්නේ. හරි දැන් අපිට preview එකක් generate වෙලා තියෙනවා. Preview එක ආවට පස්සේ මෙන්න මෙතන ගොඩක් දුරට automatically අපේ මේ frame එක play වෙනවා. ඒක pause කරගන්න. ඊට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා මෙන්න මේ preview section එකට ඇවිල්ලා ඔයාගේ scroll wheel එක කරකවලා මේක scroll කරලා බලන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට click කරලා drag කරලා ඔයාගේ frame එකේ ඕන තැනක් බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ original video එකේ ගොඩක් noises තියෙනවා මෙන්න මේ monitor එක තියෙන section එකේ. ඒ වගේම තමයි මෙන්න මෙතන final result එකේ ඔයාලට පේනවා ඇති ඒ noises ටික ඔක්කොම reduce කරලා තියෙනවා. ඉතින් මගේ original video එක නම් පාවිච්චි කරන්න බැරි තත්ත්වයේ තියෙන video එකක්. හැබැයි අපිට HitPaw Video Enhancer එකේ result එකෙන් ගොඩක් හොඳට video එක output එකක් බලා ගන්න පුළුවන්. හරි මේ විදිහට ඔයා preview එකට සැටිස් නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන exit preview කියන button එක press කරන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේක export කරගන්න එක. Export කරන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන export කිය. Normally ඔයා software එක purchase කරලා export window එක click කරාට පස්සේ ඔයාට එනවා මේ video එක කොහෙටද save කරන්න ඕන location එක තෝරන්න. මම මේ විදිහට desktop තෝරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක okay කරන එක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට window එකක් එනවා. මෙතනදී progress එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී cloud based AI එකක් පාදක කරගෙන මේ වැඩේ සිද්ධ වෙන නිසා export එකට ටිකක් විතර වෙලා යනවා. ඊළඟ AI models ටික පෙන්වන්න මම මේ export එක ටිකකට cancel කරනවා. හරි ඊට පස්සේ HitPaw Video Enhancer එකේ අපි තව AI model එකක් experiment කරලා බලමු. මම ඒකට තව video clip එකක් මේ විදිහට drag and drop කරනවා software එකට. ඊට පස්සේ මම කරන්නේ මේ AI model තියෙන section එකට ගිහිල්ලා face model එක තෝරගන්නවා. ඉතින් ඔයාට තේරෙනවා ඇති මේ AI model එක මොන වගේ දේවල් වලටද match වෙන්නේ කියලා. ගොඩක්ම face එක target කරන videos වලට තමයි මේක match වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මේ video එකේ resolution එක 640යි 338 තියෙන ගොඩක් low resolution එකක්. ඒ වගේම තමයි අපේ AI model එකෙන් මේක කොච්චර දුරට upscale වෙනවද කියලා බලා ගන්න පුළුවන්. 4K resolution එකට මේක upscale වෙනවා. හරි ඊට පස්සේ මම මෙන්න මේ frame එකේම playhead එක තියාගෙන මම මෙතන preview effect කියන එක press කරනවා. දැන් අපිට preview result එක ඇවිල්ලා තිනවා. මතක ඇතුව මෙතන play button එක play වෙනවා නම් ඒක pause කරන්න. ඊට පස්සේ මම කරන්නේ මේ preview section එකට ඇවිල්ලා scroll wheel එක කරකවනවා මෙන්න මේ විදිහට. දැන් වට පේන ඇති මේ තියෙන මගේ ඔරිජිනල් වීඩියෝ එක මේ තියෙන රිෆයින් වෙච්ච වීඩියෝ එක. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ low resolution දාලා නම් ටිකක් high resolution එකකට දාලා බලන්න. එතකොට ඔයාලට මේ enhance එකේ තියෙන වටිනාකම සහ මේකේ detail refine වෙච්ච විදිය ගොඩක් හොඳට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි යමු ඊළඟ AI model එක බලා ගන්න. මම මේ preview එක exit කරනවා. ඉතින් කලින් වගේම තමයි ඔයාට මේක export කරගන්න ඕන නම් මෙතන export කියන button එක press කරලා location එක තෝරලා දීලා export කරගන්න පුළුවන්. හරි මේ වීඩියෝ මම cancel කරගන්නවා මෙන්න මේ icon එක select කරලා. ඊට පස්සේ අපි තව video එකක් මේකට import කරගමු. මෙතනදී මම අපේ තිබ්බ පරණ cartoon video එකක් import කරගන්නවා. ඒක අපි බලමු මොන විදිහටද enhance කරගන්න පුළුවන් කියලා. මෙන්න මේ cartoon එක highland මම හිතන විදිහට. හරි මේ විදිහට මම frame එකක් තෝරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ AI model වලින් මෙතන animation model එක තෝරගන්නවා. ඊට පස්සේ resolution එක 4K. එතනදිත් අපි original video resolution එක බැලුවොත් මෙතන 640 සහ 480 කියන resolution එකෙන් තියෙන එක upscale වෙනවා 4K resolution එකට. ඊට පස්සේ මම කරන්නේ මෙතන preview effect කියන button එක press කරනවා. ඊට පස්සේ මම මේ විදිහට
zoom in karanawa den oyalata peenawa athi marama amazing result ekak thamai meke di awilla thiyene oyalata peenawa athi me thiyene mage original video eka me thiyene mage after result eka hariyata 2023 di create karapu cartoon ekak wage godak lines clearly sharp vidiyata apita bala ganna puluwan athara mara watinawa ape thiyena parana cartoon ekak wage remastered karana wage wedagata ithin oyalata peenawa athi metana result eka api thawa frame ekak balamu me cartoon ekeyma මෙන්න මෙතන බලමු ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඔරිජිනල් එක මේ තියෙන්නේ ආෆ්ටර් රිසල්ට් එක ගොඩක් හොඳ ක්ලියර් රිසල්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ අපි තව AI මොඩල් එකක් එක්ස්පෙරිමන්ට් කරලා බලමු ඉතින් මේකත් ඔයාලට එක්ස්පෝට් කරගන්න පුළුවන් අර කලින් කිව්වා වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව මම මේක ක්ලෝස් කරගන්නවා ප්ලේලිස්ට් එකෙන් හරි ඊට පස්සේ තව වීඩියෝ එකක් අපි බලමු මෙතනදී මම black and white වීඩියෝ එකක් තෝරගෙන තියෙනවා මොකද මේකේ colorize AI මොඩල් එකක් තියෙනවා අපි බලමු මේ වීඩියෝ එක අපිට කලර් කරගන්න පුළුවන්ද කියලා ඉතින් ඔයාලා ළඟ පරණ වීඩියෝස් තියෙනවා නම් සමහර විට අම්මා තාත්තාගේ වෙන්න පුළුවන් ඔයාගේ පොඩි කාලේ වීඩියෝස් වෙන්න පුළුවන් ඉතින් ඒ වීඩියෝස් try out කරලා බලන්න පුළුවන් කලර් කරගන්න පුළුවන්ද කියලා මම මෙතන AI මොඩල් section එකෙන් colorize කියන AI මොඩල් එක තෝරගන්නවා ඊට පස්සේ මේ frame එකේම තියෙද්දි මම කරන්නේ මෙතන preview effect කියන එක press කරනවා Wow, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ result එක මම play වෙන එක pause කරනවා. හරි මේ තියෙන අපේ සම්පූර්ණ black and white video එක. මේ video එක මම originally download කරගත්තේ pixel කියන site එකෙන්. ඉතින් මම color තිබ්බ video එකක් black and white කරපු එකක් නෙවෙයි මේක originally black and white තියෙන්නේ. ඔයාලට පේනවා ඇති අපේ result එක සම්පූර්ණයෙන්ම color video එකක් විදිහට මේක convert කරලා දීලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting tutorial එකක් වෙන්න ඇති ඔයාලා හැම දෙනෙක්ටම. HitPaw video enhancer එක ඔයාලගේ වැඩවලට fit වෙනවා වගේ කියලා හිතෙනවා නම් ඔයාලගේ වැඩ ලේසි කරනවා කියලා හිතෙනවා නම් ඔයාලට හැකියාව තියෙනවා මේ software එක purchase කරන්න ඉතාමත් reasonable price එකකට making වෙන වැඩත් එක්ක මේකේ price එක ලොකු ගාණක් නෙවෙයි. ඉතින් මේ හැම දෙයකටම අවශ්‍ය කරන links මම description area එකේ දාලා තිනු. ඔයාලට පුළුවන් ඒ links follow කරලා HitPaw video enhancer එක download කරගන්න ඒ වගේම purchase කරන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ idea එක comment කරන්න. මේ වගේ tools ඔයා use කරලා තියෙනවද? මේ tool එක ඔයා use කරලා තියෙනවද? මේ හැම දෙයක්ම අපි comment section එකේ කතා කරමු. අයිතලු tutorial එකක් aran එමේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම SG Fernando. So he's been looking for somebody who could save him instead of searching inside for what they gave him a strong will strong mind causes mayhem we could change the world change times rearrange them staying on pace running the race life is a chase I don't want a place I want to be first work till it hurts dehydrated thirst till I'm in a hearse